नमस्कार वेवा बुदुरुवनट समदा बुदुहिमि शरणयामि नमस्कार वेवा दम्रुवनट समदा सदहं शरणयामि नमस्कार वेवा संगरुवनट समदा महासंग शरणयामि नमस्कार वेवा तुनुरुवनट समदा तिसारन शरणयामि साधु 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 अपगे गुरुदेवोत्तम पिन्नत लघु स्वामीन वहन्सेट अपगे नमस्कार वेवा साधु 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 श्रद्धावंत पिन्नत्नी अद ඔබ සූදානම් වෙන්නේ ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ ලෝකයට දේශනා කොට වදාළ පරම ගම්භීර වූ ඒ ආර්ය සත්‍ය ධර්මයන්ගේ දෙවෙනි ආර්ය සත්‍ය ධර්මයේ වෙන දුක් සමුදය ආර්ය සත්‍ය ගැන ඒ බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය ඉගෙන ගන්න පින්වත්නි මේ ලෝකේට තථාගත සම්මා සම්බුදු කෙනෙක් පහළ වීමෙන්මයි ලෝකේට ආර්ය සත්‍ය ධර්මයක් ගැන අහන්න ලැබෙන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ සම්මා සම්බුදු කෙනෙක් ලෝකේ පහළ නොවන තාක් මේ ලෝකේට මේ දුක නැමැති ආර්ය සත්‍යයයි කියලා මේ ලෝකේට කියන්න කවුරුවත් නැහැ මේ දුක්ඛ සමුදයයි කියලා කියන්න කෙනෙක් නැහැ මේ දුක නැති වෙන්නේ මේ විදිහටයි කියලා දුක නැතිවීම ගැන ඒ අමා නිවන ගැන ලෝකෙට කියන්න කෙනෙක් නැහැ මේ විදිහටයි මේ දුකෙන් මිදෙන්නේ කියලා දුකෙන් මිදෙන මගක් ගැන ලෝකෙට කියන්න කෙනෙක් නැහැ මේ ලෝක සත්‍යා උපදිනවා දිරනවා මරණයටපත් වෙනවා ආයමත් උපත කරා යනවා ආයමත් දිරනවා ආයමත් මැරෙනවා සතර පාය වැටෙනවා කල්ප ගණන් අපායවලු දුක් විඳිනවා ඊතා කලාතුරකින් මනුස්ස ලෝකේ දිව්‍ය ලෝක ආදී ලෝකලටත් එනවා මෙහෙම සැරිසරාගෙන යන සසර ගමනක සැරිසරාගෙන යන සත්‍යයන්ට සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් ලෝකේ පහළ වෙලා මේ ජීවිත ස්වභාවය ගැන දේශනා කරන කම්ම මේ ලෝකයේ මේ ජීවිත ස්වභාවය දැනගන්න වෙන කිසිම කෙනෙකුට අවස්ථාව සැලසෙන්නේ නැහැ. සැලසෙනවා නම් ඒ පසේ බුදුරජාණන් වහන්සේලාට විතරයි. පසේ බුදුරජාණන් වහන්සේලා ඒ ධර්මය අවබෝධ කරගෙන සසරෙන් එතර වෙනවා. හැබැයි ඒක ලෝකෙට කියන්නේ නැහැ. සම්මා සම්බුදු කෙනෙක් තමයි ආරි සත්‍ය ලෝකෙට කියන්නේ. ඉතින් ඔබ ගිය වතාවේදී දුක්ඛාර සත්‍ය ගැන ඉගෙන ගත්තා මේ වතාවේදී ඔබ ඉගෙන ගන්න සූදානම් වෙන්නේ ඒ දුකේ හට ගැනීම නම් වූ ආර්ය සත්‍ය ගැන දවසක් බුදුරජාණන් වහන්සේ ළඟට පැමිණුණ භද්‍රක ගාමිණී අහනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ දුක හටගන්න හැටිත් නැති වෙන හැටිත් මට කියලා දෙන්න කියලා. බුදුරජාණන් වහන්සේ වදාලා ඔබට මා අතීතයේ දුක මෙහෙම හටගත්තා කිව්වොත් ඕක කවුද ඔහොම උනේ කියලා දන්නේ කියලා ඔබට හිතේ. ඔබට අනාගතයේ දුක මෙහෙමයි හටගන්නේ කියලා ඔබට කිව්වොත්
අනාගතය හොම වෙනවද කියලා කවුද දන්නේ කියලා හිතේ. ඒ නිසා මම ඔබට දුක හටගන්න හැටි ඔතන දීම කියන්නම් කිව්වා. බුදුරන්සේ අහනවා, ඔබේ ගමේ ඉන්නවද හෙව්වා, සමහර අය මැරුණට පස්සේ ඔබට දුක හිතෙන කියන ස්වාමීනි භාග්‍යතුන් වහන්ස, සමහර අය මැරුණාම මට දුක හිතෙනවා නම් එබඳු අය මේ ගමේ ඉන්නවා. ඒ වගේම මේ ගමේ ඉන්නවද හෙව්වා, ඒ අය මැරුණාම ඔබට දුක හිතෙන්නේ නැති ස්වාමීනි එහෙම අයත් ඉන්නවා කියලා. බුදුරන්සේ අහනවා, එකම ගමේ සමහර පිරිසක් මැරෙද්දී ඔබට දුක ඇති වෙන්නේ, තවත් පිරිසක් මැරෙද්දී ඔබට දුක ඇති නොවෙන්නේ ඇයි කියලා. ස්වාමීන් එකට හේතුව, සමහර අය ගැන මගේ සිතේ තියෙනවා කැමැත්ත. සමහර අය ගැන මගේ හිතේ එහෙම කැමැත්තක් නැහැ. ඕක තමයි හේතුව කිව්වා. බුදුරජාණන් වහන්සේ වදාළා ඕකමයි හේතුව කියලා. මොකක්ද? ඡන්ද මූලකා දුක්ඛා. දුකට මුල කැමැත්තයි. ඒ කියන්නේ තෘෂ්ණාවයි. ආසාව තමයි දුකේ මුල කියලා බුදුරජාණන් වදාලා. දුකට හේතුව. ඒ භාග්‍යතුන් වහන්සේ දුක්ඛ සමුදය ආර්ය සත්‍ය කොහොමද විස්තර කළේ? යායන් තණ්හා පොනෝ භවිකා නන්දි රාග සහගතා తත්‍ර తත්‍රා බිනන්දිනී සයතේ දං කාම තණ්හා භව තණ්හා විභව තණ්හා කියලා. මේක කිව්ව දුක්ඛ සමුදය. මෙහෙමයි කිව්ව දුක හටගන්නේ. මොකන්ද? යම් මේ තණ්හාවක් ඇද්ද පොනෝ භවිකා. පොනෝ භවිකා කියලා කිව්වේ පුනර්භවය ඇති කරන. එතකොට තණ්හාවේ තියෙන ලක්ෂණයක් තමයි, තණ්හාවේ ස්වභාවය තමයි පුනර්භවය හදනවා. කියන්නේ ආයම උප්පත්තියක් හදන එක තෘෂ්ණාවේම තියෙන මොකක්ද ලක්ෂණයක්. තණ්හාවේ ලක්ෂණේ තමයි පොනෝ භවිකා, පුනර්භවය හදනවා. ඊළඟට නන්දිරාග සාගතා. නන්දිරාග සාගතා කියලා කිව්වේ ආස්වාදයේ ඇති වෙනවා නම් යමකින් ඒ කෙරෙහි සිත ඇදී යනවා, ඒකට බැඳෙනවා. ආස්වාදයට ඇලෙන බවට කියනවා මොකක්ද? නන්දි රාගය කියලා. తත්‍ර తත්‍රාභි නන්දිනී ඒ ඒ තන සතුටින් පිළිගන්නවා. ඒ කියන්නේ අපි කිව්ව ඇහෙන් රූපයක් දකිනවා. ඇහෙන් රූපයක් දකිද්දී මොකද වෙන්නේ? ඇසත් පිළිගන්නවා, රූපයත් පිළිගන්නවා, අභිනන්ද රූපයටත් ඇලෙනවා, ඇසෙත් ඇලෙනවා, රූපෙත් ඇලෙනවා, චක්කු විඥාණයටත් ඇලෙනවා. ඒ කියන්නේ ඇසෙන් රූපය දැන ගැනීම නම් චක්කු විඥාණයත් ඇලෙනවා, ඇසයි රූපය විඥාණය එකතු වෙනවා. ඒකට කියනවා ස්පර්ශය. ස්පර්ශයට ආසහිතෙන්නේ නැද්ද? ස්පර්ශයටත් ඇලෙනවා. ඇසේ ස්පර්ශයෙන් වින්දනයක් ඇති වෙනවා, ඒකටත් ඇලෙනවා. රූප හඳුනා ගන්නවා, ඒකටත් ඇලෙනවා. රූප ගැන චේතනා පහළ වෙනවා, ඒකෙත් ඇලෙනවා. රූප ගැන විතර්ක පහළ වෙනවා, ඒකෙත් ඇලෙනවා. රූප ගැන සිත සිතා ඉන්නවා, ඒකෙත් ඇලෙනවා. එතකොට මනුස්ස ලෝකයට ඇවිල්ලා මිනිස් ලෝකේ ඇලුනා කියන්නේ මොකේද ඇලුනේ? ඇසට ඇලුනා, රූපේ ඇලුනා, తත්‍ර తත්‍රාබිනන්දිනී ගිය ගිය තැන ඇලෙනවා. මනුස්ස ලෝකේ ආවමත් ওই ටිකමයි තියෙන්නේ, ඒකේ ඇලෙනවා. പ്രേත ලෝකෙට ගියාම ඒත් ඒකේ ඇලෙනවා. තිරිසන් ලෝකෙට ගිහිමුත් ඇලෙනවා. දිව්‍ය ලෝකෙට ගියත් ඇලෙනවා. මොකේද ඇලෙන්නේ? ඇසට ඇලෙනවා. ඇසට පේන අරමුණට ඇලෙනවා. විඥානයේ ඇල්ම උපදිනවා. ස්පර්ශයේ ඇල්ම උපදිනවා. తත්‍ර తත්‍රාබිනන්දිනී ඒ ඒ තන ඒ ඒ තන ඇලෙනවා. ඒ ඒ තන ඇලෙන
මේ තෘෂ්ණාවේ ස්වභාවය මොකක්ද? ආයමත් පුනර්භවය හදනවා. නැවත නැවත පුනර්භවය හදනවා. ඒ තමයි කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා. ඒ කියන්නේ ඒ තන ඇලෙනකොට මොකේද ඇලෙන්නේ? රූප, සද්ද, ගන්ධ, රස, පහස කියන මේවා ගැලෙනවා. පැවැත්මට ඇලෙනවා. සංසාරේ ආයායම යන්න කැමති. සංසාරේ ගැන කවුරු හරි වර්ණනා කළොත් මෙන්න සිත පිහිටලා. මේ වගේ සැප සම්පත් ලැබෙන කෙනෙක් වෙත්වා කිව්වොත් මොකද වෙන්නේ? එකපාරම. එකපාරම සිත ඒකේ පිහිටලා. හේතුව මොකද? සිත ඇතුලේ තියෙනවා මොකක්ද? භව තෘෂ්ණාව, භව තණ්හාව. පැවැත්මට සිත ඇදිලා යනවා. විභව තණ්හා. පැවැත්මක් නැතුව ඉන්නත් ආස කරනවා. මෙන්න මේ තණ්හාව තමයි දුක්ඛ සමුදය කියලා බුදුරජාණන් වහන්සේ වදාළේ. ඒ භාග්‍යතුන් වහන්සේ අපට පෙන්වා වදාලා, යථාපි මූලේ අනුපද්දවේ දල්ලේ චින්නෝපි රුක්ඛෝ පුනරේව රූහති. ගහක කොච්චර ගහ මුලින් කැපුවත් ඒකේ මුල් උදරලා නැත්තම් පුනරෝව රූහති, ආය දලුලනවා. ගහ කොච්චර කපල දැම්මත් ඒක ආයෙම දලුලනවා මුල් තියෙනවා නම්. ආන් ඒ වගේ කියනවා මේ තණ්හා අනුසය, එවම්පි තණ්හා අනුසය අනුහතේ තෘෂ්ණා අනුසය උදුරාන් නොදැම්මොත්, තෘෂ්ණා අනුසය උදුරාන් නොදැම්මොත් ආය ආයෙමත් නැවත නැවතත් මේ දුක හටගන්නවා කිව්වා. නැවත නැවතත් මේ දුක හට ගන්නවා. හරියට ගහක් කොච්චර මුලින් කැපුවත් ඒකේ මුල් උදුරා නොදමන තාක් ඒක ආය දලුලනවා වගේ. මේ තෘෂ්ණාව බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළි. මේ තණ්හාවේ ස්වභාවය මේක බුදුරජාණන් වදාළ හරියට මේ සැඩ ගඟක් වගේ. මේක මොකක් වගේද? සැඩ ගඟක් වගේ. මේක ගහගෙන යනවා. රූපයක් ආවොත් ඇහැ ඉදිරියට ඇස ඇදිලා යනවා. ශබ්දයට කන ඇදිලා යනවා. ගඳ සුවඳට නාසය ඇදිලා යනවා. රසයට දිව ඇදිලා යනවා. පහසට මේ ශරීරය ඇදිලා යනවා. සිතට එන අරමුණුට මේ සිත ඇදිලා යනවා. මේ තෘෂ්ණාවේ ස්වභාවය බුදුරජාණන් වහන්සේ වදාළේ. මේ ඇදිලා ගියාට පස්සේ මොකද වෙන්නේ? බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළා මේ ඇදිලා ගියාට පස්සේ ඒකට සිත ඒක අභිනන්දති, ඒක සතුටින් පිළිගන්නවා. අභිවදති, ඒක ගැන කතා කරනවා, ගුණ කී කී කතා කරනවා. අජ්ජෝ සායතිට්ඨති, ඒ තෘෂ්ණාව ඇති වුණ අරමුණ තුල බැස ගන්නවා. ඇයි තණ්හාවේ ස්වභාවය කියලා බුදුරජාණන් වදාළේ මොකද්ද? අජ්ජෝසාන ලක්ෂණ තණ්හා කියලා. තණ්හාවේ ලක්ෂණේ තමයි ඇතුළට බැස ගන්නවා. තණ්හා සල්ලං කියලායි වදාළේ. ඒක උලක් ඇතුළට බැස ගන්නවා වගේ මේ තෘෂ්ණාව මොකද වෙන්නේ? අජ්ජෝසාන ලක්ෂණ සිත ඇතුළට බැස ගන්නවා. අරමුණකට සිත ඇදී ගියාම ඒ අරමුණ සිත ඇතුළට බැස ගන්නවා. ඒ අරමුණේ බැස ගන්නවා. බැසගත්තා මොකද වෙන්නේ? උපජ්ජති නන්දි, උපදිනවා ආස්වාදයේ ඇතිවිච්ච තැන ඇලෙන බව. ආස්වාදයේ ඇති වෙන එකට හිත ඇලෙනවා. යා රූපේ නන්දි තදුපාදානං, රූපය ගැන ආසාවක් ඉපදුනාද එය බන්ධනයක්. ඒක මොකන්ද? බන්ධනයක්. උපාදාන පච්චා භවෝ, ඒ බන්ධනේ හේතු කරගෙන විපාක පිණිස කර්ම හැදෙනවා. භවපච්චා ජාති, කර්ම හැදුනාම උපදිනවා. ඉපදුනා මොනවද තියෙන්නේ? ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස සමස්ත දුකම හටගත්තා. මොකෙන්ද හටගත්තේ? මොකෙන්ද හටගත්තේ? තණ්හාවෙන්. මොකෙන්ද හටගත්තේ? තෘෂ්ණාවෙන් හටගත්තේ.
බුදුරජාණන් වහන්සේ ගෙන් දවසක් දෙවියෙක් කැවිත් ඇහුවා ස්වාමිනි භාග්‍යතුන් වහන්සේ කිංසු ජනේති පුරිසෝ මේ පුරුෂයා ජනිත කරන්නේ කවුද කියලා ඇහුවා මේ සත්‍යය උපදවන්නේ කවුද කියලා ඇහුවා බුදුරජාණන් ලස්සන උත්තරයක් දුන්නා තණ්හා ජනේති පුරිසෝ මේ පුරුෂයා ඉපැද්දෙව්වේ තණ්හාවයි කියලා තණ්හා විසිනුයි මෙයා ඉපැද්දෙවි කිව්වා ඇයි යම් අරමුණක් කෙරෙහි පින්නත්නි තෘෂ්ණාව ඉපදුනහම ඒ තෘෂ්ණාව ඇතිවෙච්ච අරමුණ තුළ විඥානේ බැස ගන්නවා බැසගත්තාම මොකද වෙන්නේ බැසගත්තම වෙන්නේ ඒ අරමුණ තුළ පිහිටපු විඥානය වැඩෙන්න පටන් ගන්නවා පින් කරද්දී පිනට අනුව හැදෙනවා පව් කරද්දී පවට අනුව හැදෙනවා සමාධිය වඩද්දී සමාධියට අනුව හැදෙනවා හැදෙනකොට මොකද වෙන්නේ චුත වෙනවා චුත වුණාම මේ දුක නැවත නැවත හට ගන්නවා එතන මේ කාම තෘෂ්ණාව කියලා කිව්වේ රූප සද්ද ගන්ධ රස පාස කියන මේ අරමුණු තුල බැස ගන්නවා ඒකට කියනවා කාම තෘෂ්ණාව භව තණ්හා කියලා කිව්වේ පැවැත්මට ඇලෙනවා භව තණ්හාව කියන්නේ මොකද්ද පැවැත්මට ඇලෙනවා පැවැත්මට ඇලුනහම බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා බවාරාමා භික්කවේ දේවමනුස්සා බවරතා බව සම්මුදිතා තේසම් බව නිරෝධාය ධම්මන් දේශියමානේ නචිත්තම් පක්කින්දති නප්පසීදති නාදි මුච්චති කියලා මහණනි මේ භවයට ඇලුන මේ පැවැත්මට ඇලුන සත්වයෝ භව නිරුද්ධ වෙන ධමයක් කියන කල්හි ඒ කියන්නේ නිර්වාණය ගැන කියනවා හැබැයි ඒ සත්වයෝ ඉන්නේ මොකට ඇලිලාද ඒ සත්වයෝ භවයේ ඇලිලා ඉන්නවා පැවැත්මට ඇලිලා පැවැත්මට ඇලිලා ඉන්න සත්වයාට ධර්මයක් ඇහෙනවා මොකක්ද මේ පැවැත්ම නිරුද්ධ වෙන භව නිරුද්ධ වෙන ධර්මයක් කියන කල්ලි මේ සංසාර පැවැත්මට ඇලුන සත්වයෝ ඒකට කැමති වෙන්නේ නැහැ කිව්වා නචිත්තම් පක්කින්දති ඒක හිත පිහිටන්නේ නැ නප්පසීදති හිත පහදින්නේ නැ නාදිමුච්චති එයත්තු මිදෙන්නේ නැ අද්න අදිමුච්චති එයත් බැසගන්නේ නැ මොකේද බැසගන්නේ නැත්තේ ශ්‍රද්ධාවේ හේතුව මොකද එයත් ඇලිලා ඉන්නේ මොකටද පැවැත්මට පැවැත්මට ඇලිලා ඉන්න සත්‍යයට තියෙන ආදීනවේ තමයි ඒකේනාන්ට ලෞතුරා දහමක් ලෞතුරු දහමක් ඇහෙද්දිත් ඒකේ නායකේ බැසගන්නේ දුකේම යනවා දුක පස්සේම යනවා හරි ලස්සනට බුදුරන්සේක තැනක පෙන්නනවා කාම අන්ධා කාමයෙන් අන්ධ වුණ ජාල සංචන්නා මේ තෘෂ්ණාව කියන දැලෙන් වැහුණ ඒ වගේම තන්න චදන තාදිතා චාදිතා තෘෂ්ණාව කියන වැස්මෙන් වැහුණ මොකද්ද කිව්වේ කාමයෙන් අන්ධ වුණ තණ්හා දැලේ පැටළුණ තණ්හාව කියනෙන් වැස්මෙන් වහලා දාපු මච්චෝ කූමි මුඛේන පත්තු කෙමනකට හසු වුණු මාළු රැලක් වගේ කෙමනකට මාළු අහුනාම කොහොමද එළියට එන්න බෑ ජරා මරණ අං වේති වච්චෝ කීරපකෝව මාතරන්ති කිරි සොයාගෙන මවුදින පස්සේ දුවන වැසු පැටව් වගේ ජරා මරණ පස්සේම දුවනවායි කිව්වා මේ ලෝක සත්‍යයා ජරා මරණ පසු පසම දුවනවා කිව්වා මොකෙන් වැහිලාද කාමෙන් අන්ධවිලා තෘෂ්ණා දැලේ පැටලී ගිය තණ්හා වැස්මෙන් වැහුණ ලෝකයා කිරි හොයාගෙන දුවන වැසු පැටියෙක් වගේ ජරා මරණ අං වේති ජරා මරණ පසු පසම හඹා යති දතන්සාර යනවා කියලා කියන්නේ මොකක්ද එහෙනම් සසර මේ පැවැත්මටම කැමති වෙනවා කියන්නේ ජරා මරණ පස්සේම යනවා දැන් මනුස්ස ලෝකේ අපි ආවා අපිට ලැබුණේ මොකක්ද ජරාවයි මරණයයි ආයමත් මේ තෘෂ්ණාවෙන් අපි යම්පත කරා ගෙනියා ගෙනිච්චාම මොකක්ද ආය ලැබෙන්නේ ජරා මරණමයි බුදුරන්සේ වදාළේ මේකෙන් මිදෙන්න එක පහසු දෙයක් නෙවෙයි මිදිනක පහස දෙයක් නොවේ කියලා
එනිසා පින්නත්නි මේ දුකට හේතුව ප්‍රහාණය කරන්නට බුදුරජාණන් වහන්සේ මාර්ගයකුත් දේශනා කළා. ඉතින් අපි තේරුම් ගන්න ඕනේ ඉස්සෙල්ලා මොකක්ද මේ දුක්ඛාර සත්‍යයට කරන්න තියෙන මොකක්ද? අවබෝධ කරන්න ඕන. සමුදය මොකද කරන්න ඕන? ප්‍රහාණය කරන්න ඕන. ඒ කියන්නේ සමුදය මොකක්ද එහෙනම්? තණ්හාව. තණ්හාව මොකද කරන්න ඕන? ප්‍රහාණය කරන්න ඕන. නිරෝධය සාක්ෂාත් කරන්න ඕන. මාර්ගය වඩන්න ඕන. ඉතින් මේ තෘෂ්ණාව ප්‍රහාණය කරන්න ඕන. ඉතින් ඒකයි බුදුරජාණන් වහන්සේ වදාළේ කුඩා වූ හෝ මහත් වූ හෝ යම් දෙයක් කෙරෙහි ආසාව ඉපදුනොත් දුකක් නූපදිනවා නම් එබඳු දහමක් නැහැ කියනවා. යමක් කෙරෙහි ආසාව ඇති වුනොත් දුක ඇති වෙනවාමයි. යම් කෙනෙකුට ආසා කරණේවා 100ක් තියෙනවා නම් දුක් කීයද? දුක් 100යි. ආසා කරණේම 10යි නම් දුක් 10යි. එකයි නම් එකක්වත් නැත්තම් දුකක් නැහැ. දුකක් නැහැ. එතන බලන්න මේ දුක කියන එක හටගන්නේ එහෙනම් මොකෙන්ද? තණ්හාවෙන්. මෙලොව යම් කෙනෙක් මේ සමාජික අර්බුදයක පැටලිලා දුක් විඳිනවා නම් බුදුරජාණන් වදාළ ඒකේ මූලයත් තෘෂ්ණාව කියලා. ඒකයි ඔය මහා නිධාන සූත්‍රයේදී බුදුරජාණන් විස්තර කරනවා තණ්හම් පටිච්ච පරියේෂණං කියනවා. තෘෂ්ණාව මුල් කරගෙන පරියේෂණයේ යෙදෙනවා. මොනවද පරියේෂණය කරන්නේ? ඈ තෘෂ්ණාවෙන් හොයන්නේ මොනවද? තණ්හාවෙන් යුක්තව හොයනවා. මොනවා හරි හොයනවා. අපි කාමයේ හොයනවා. එතකොට ඒ කාමය හොයාගෙන යන කෙනාට මොකද ලැබෙන්නේ? පරියේෂණම් පටිච්ච තණ්හම් පටිච්ච පරියේෂණම් පරියේෂණම් පටිච්ච ලාභෝ. හොයනකොට ලැබෙනවා. යමක් හොයනකොට ලැබෙනවා. ලාභම් පටිච්ච විනිච්ඡයම් ලැබුණාම මොකද කරන්නේ? වටිනකම් තීරණය කරනවා. මේක මෙච්චර වටිනවා කියලා. විනිච්ඡයම් පටිච්ච චන්ද්‍රාගෝ. වටිනකම දුන්න හැටියට ආසාව ඇති වෙනවා. ඉතින් අපි කිව්ව අපි මොනවා හරි දෙයක් අපි අහුලා ගන්නවා. අපි කිව්වොත් ගල් කැටයක් අයිද ගන්නවා. අපිට හිතෙනවා මේක මැණික් ගලක් කියලා. අපි හොඳට බලනවා. අපිට හිතෙනවා මේක නම් සෑහෙන ගාණක් වටිනව ඇති කියලා. ඒතර වටිනකම Taman තීරණය කරපු ගමම්ම මොකද වෙන්නේ? ආසාව ඇති වෙයිද නැද්ද? එයා තීරණය කරනවා මේක නම් වටින එකක් නෙවෙයි. දැන් මොකද වෙන්නේ? විසිකල්ල දානවා. ඒතර බලන්න මේ වටිනකම තීරණය කළාම මොකද වෙන්නේ? විනිච්ඡම් පටිච්ඡන්දරාගෝ. ආසාවෙන් ඒකට කැමැත්තෙන් ඇලෙනවා. චන්දරාගෝ චන්දරාගම් පටිච්චජ්ජෝසානං. කැමැත්ත ඇති වෙච්ච දේ සිත ඇතුලේ බැස ගන්නවා. සමහරට හීනෙමුප් පේනවා. හිත ඇතුලේ බැසගත්තා මොකද වෙන්නේ? ඒක හීනෙනුප් පේනවා. අජ්ජෝසානං පටිච්ච පරිග්ගහං. සිත ඇතුලේ බැසගත්ත දේවල් මගේ කියලා සිතින් වැළඳ ගන්නවා. ඒක මගේ කියලා සිතින් වැළඳ ගන්නවා. අජ්ජෝසානම් පරිග්ගහං. හිත ඇතුලේ බැසගත්තා මේක වැළඳ ගන්නවා සිතින් මගේ කියලා. පරිග්ගහම් පටිච්ච මච්චරියං. ඒක මගේ කියලා සිතින් අල්ලගත්තාම මොකද වෙන්නේ? මසුරුකම ඇති වෙනවා. මොකද්ද මසුරුකම? තව කෙනෙක් මේක ගනී කියලා මසුරුකම උපදිනවා. මච්චරියම් පටිච්ච ආරක්කං. මසුරුකම ඇති වුනහම රැකගන්න වෙනවා. දැන් අනුන් ගනී කියලා හිතේ අදහස ඇති වුණා මොකද වෙන්නේ? අනුන් ගනින් ගන්න නිසා මොකද කරන්න ඕන? රැකගන්න වෙනවා. ආරක්ක අධිකරණම් පටිච්ච. රැකගන්න යනකොට ඇති වෙන ගැටලුවේදී දණ්ඩ දහන දඬු මුගුරු තියාගන්න වෙනවා. සත්ත දහන අවි ආයුධ ගන්න වෙනවා. නුඹ තමයි නුඹ තමයි නුඹ තමයි කිය කිය එකිනෙක කෙනාට චෝදනා කරගන්න වෙනවා. කේලම් කියන්න වෙනවා. පරුස වචන කියන්න වෙනවා. අනේකූ පාපකාරී ධර්මයන්ගේ රණ්ඩු කෝලහලවල පැටලෙන්න වෙනවා. බුදුරන්සේ අහනවා මහණෙනි, ආරක්ෂා කරගන්න කියලා දෙයක් නැත්තම්
මොනම විදිහකටවත් නැත්තං සම්පූර්ණයෙන්ම නැත්තං ආරසා කරගන්න දෙයක්. මේ ශරීරය ගැනවත් එහෙම අදහසක් නැත්තං දැන් රහතන් වහන්සේලා ගැන හිතන්නකෝ. දැන් රහතන් වහන්සේලා සමහරට අරන් ගිහිල්ලා හොරු ඝාතනය කරන්න හදනවා. උන්වහන්සේලා කාවත් කාටවත් චෝදනා කරන්නෙත් නැහැ, කාටවත් දොස් කියන්නෙත් නැහැ, යාඥා කරන්නෙත් නැහැ, කිසි බොරු කියන්නෙත් නැහැ, මොකුත් නැහැ. මොකද හේතුව? ආරක්ෂා කරන්න මොකවත් නැහැ. සියලු ලෝකේ අතහැරලා දැම්මාට පස්සේ ආරක්ෂා කරන්න මොකුත් නැහැ. ආරක්ෂා කරන්න මොකුත් නැති හින්දා උන්වහන්සේලාට දඬුම ගුරුවන නැහැ. බොරු කියන්න ඕනෙත් නැහැ. කේලම් කියන්න ඕනෙත් නැහැ. කෝලහල කරන්න ඕනෙත් නැහැ. මොකද හේතුව? ආරක්ෂා කරන්න දෙයක් නැහැ. බුදුරජාණන් වහන්සේ වදාළා මේ කෝලහලවලට හේතුව ආරක්ෂා කර ගැනීමමයි කියලා කිව්වා. මේකමයි හේතුව කිව්වා. අහනවා මහණෙනි, මසුරුකමක් නැත්තම් ආරක්ෂා කරන්න ඕනද කියලා අහනවා. මසුරුකමක් නැත්තම් රැකගන්න ඕනද අහනවා. මේ මගේ දේ අනුන් ගනී කියලා අදහසක් නැත්තම් රකින්න ඕනද අහනවා. ඕනද? රකින්න ඕනේ. ඒතර මේ කණුන් ගනී කියලා මසුරුකම ඇති වුණා මොකද වෙන්නේ? ඒක රැකගන්න ඕන. ඒක රැකගන්න ගියාම මොකද කරන්නේ? ඒක රැකගන්න ගියාම දඬු මුරු තියාගන්න වෙනවා. අවියහවුද තියාගන්න වෙනවා. ඒක රැකගන්න බොරු කියන්න වෙනවා. ඒක රැකගන්න කේලම් කියනවා. ඒක රැකගන්න අනේකූ පව් කරනවා. එහෙනම් මසුරුකමක් නැත්තම් රැකගන්න දෙයක් තියනවද කියලා ඇහුවා. තියෙනවද? නෑ. හොඳට විමසලා බලන්න. නෑ. ඕකමයි හේතුව කිව්වා. මසුරුකම නිසාමයි කිව්වා රැකගන්න යන්නේ. මහණෙනි, මේවා මගේ කියලා සිතින් අල්ලගන්නේ නැත්තම්, මේවා මගේ කියලා සිතින් අල්ලගන්නේ නැත්තම් මගේ දේ අනුන් ගනී කියලා හිතෙනවද? ඇහුවා. හිතෙනවද? මේක මගේ කියලා සිතින් ග්‍රහණය කර ගැනීම. ඒ කියන්නේ පරිග්‍රහම් කියලා කිව්වේ. සිතින් වැළඳ ගන්න නැත්තම් මෙව්වා මගේ කියලා. මේ ලෝකේ සියලු ධර්මයෝ නැසෙන වෙනසෙන දේවල් නම් මේ ලෝකේ උපන්න සෑම සත්‍යෙකම නැසී වෙනසී යනවා නම්, හටගත්ත සෑම ධර්මයක්ම විනාශ වී යනවා නම්, ඉතින් එබඳු ලෝකෙහි මේක මගේ කියලා අල්ලගන්න මොනවද තියෙන්නේ? ඒ අල්ලගන්න දෙයක් ලෝකේ නැහැ. එම යමක් අල්ලගත්තොත් ඒ කාන්තේ මෙයාට ඊළඟ අර්බුදය උපදිනවා. මොකද්ද? ඈ? මසුරුකම ඇති වෙනවා. ඒක මගේ කියලා ගත්තාම මේක අනුන් ගනී කියලාත් එනවා. නේද? ඉඩ කඩන් ගැන උනත් හිතන්නකෝ. මේක මගේ කියලා හිතුනහම අනුන් ගනී කියලා හිතෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා, මහණෙනි, මේ සිත ඇතුළට බැසගන්නේ නැති දේවල් මගේ කියලා සිතින් අල්ල ගන්නවද? ඇහුවා. එහෙම වෙනවද? යමක් දැකලා ආසාවෙන් සිත ඇතුළට ඒක බැසගන්නේ නැත්තම් ඒව මගේ කියලා අල්ල ගන්නවද අපි? නෑ නේ. එහෙනම් මේ සිත ඇතුළට බැසගත්ත දේ තමයි මගේ කියලා අල්ලගන්නේ. ඒකනේ මං අර කිව්වේ, අර මැණික් ගලක්ද කියලා බැලුවා. මේක මැණික් ගලක් නෙවෙයි කිව්වනම් මොකද? එයා මැන්න මැණික් ගලක් නෙවෙයි. මොකද කළේ? විසිකල්ල දැම්මා. ඕන කෙනෙක් ගත්තත් එයාට කිසි ප්‍රශ්නයක් නැහැ. මොකද හේතුව? එයාගේ හිත ඇතුළට ඒක බැසගත්තේ නැහැ. හිත ඇතුළට බැසගත්තේ නැති නිසා ඒක මගේ කියලා එයා හිතුවේ නැහැ. බුදුරජාණන් වදාළා මේකමයි හේතුව. මොකක්ද? මේ සිත ඇතුළට බැසගත්තට පස්සේ තමයි ඒක මගේ කියලා අල්ලගන්නේ. ඒ වගේම බුදුරජාණන් වහන්සේ වදාළා, මහණෙනි, ආසාව උපදින්නේ නැති දේවල් සිත ඇතුළේ බැසගන්නවද? ඇහුවා. චන්දරාගයක් නැත්තං සිත ඇතුළට බැසගන්නවද? ඇහුවා. ඒවා යමක් දැකලා ආසාව ඇති වුණාම ඒ ආසාව ඇති වෙච්ච දේ නේද සිත ඇතුළට යන්නේ? ආසාව ඇති වෙච්ච නැති අරමුණු සිතට යනවද? නැහනේ. අපි කොහේ හරි ගියා කියමු, අපි කොහෙට හරි ගියා, අපි පාරක ගියා, නැත්තම් අපි යම්කිසි නගරයකට ගියා, නගරේ තියෙන ඔක්කොම හිත ඇතුළට යනවද? මොනවද යන්නේ? සමහරට තමන්ගේ හිතට ආසාව ඇති වෙච්ච දේවල් සිත ඇතුළට බැස ගන්නවා. සිත ඇතුළට බැසගත්තේ නම් මොකක්ද? ආසාව නිසා.
චන්දරාග එනිසායි හිත ඇතුළට බැසගත්තේ. චන්දරාගය ඇතිවිච්ච දේ හිත ඇතුළට බැසගන්න ඕකම හේතුව කිව්වා. චන්දරාගය නිසා තමයි හිත ඇතුළට බැසගන්නේ. මහණෙනි බුදුරජාණන් අහනවා, වටිනකම් දෙන්නේ නැත්නම් චන්දරාගය ඇති වෙනවද අහනවා. විනිශ්චය කරන්නේ නැත්නම් චන්දරාගය ඇති වෙනවද කියලා අහනවා. වෙනවද? ඇයි අපි විනිශ්චය කරනවා? කොහොමද මේක මෙච්චර වටිනවා, මේක හරි ලස්සනයි, මේක හරි හොඳයි කීක අපි විනිශ්චය කරන්නේ නැද්ද? අපි විනිශ්චය කරනවා. අපි අසුබ දේවල් සුබයි ලස්සනයි කියලා විනිශ්චය කරනවා. අපි දුක් දේවල් සැපයි හොඳයි කියලා විනිශ්චය කරනවා. අපි අනිත්‍ය දේවල් නිත්‍යයි සුඛයි කියලා විනිශ්චය කරනවා. අපි අනාත්ම දේවල් ආත්මයයි මේ මමයි කියලා විනිශ්චය කරනවා. කළා මොකද වෙන්නේ? ඒ වගේම මේක මෙච්චර වටිනවා කියලා බාහිර වස්තු වලටත් වටිනකම් දෙනවා නේද? නැසෙන වෙනසන බාහිර ලෝකිටත් වටිනකම් දෙනවා. එතකොට මොකද වෙන්නේ? විනිච්ඡයම් පටිච්ච චන්දරාගෝ, විනිශ්චය කරපු දේ කෙරෙහි ආසාව ඇති වෙනවා. බුදුරජාණන් ආනෝ මහණෙනි, ලැබීම නිසා නේද කියලා අහනවා විනිශ්චය කරන්නේ. ලාභම් පටිච්ච විනිච්ඡයම්, ලැබුණම නේද අහනවා විනිශ්චය කරන්නේ. ලැබෙන්නේ නැත්තම් විනිශ්චය කරන්න දෙයක් නැහැ. තුරුදෙන් බලන්න, රහතුන්ට ලැබීමක් නැහැ. ඇයි හේතුව? මමත්වයත් හැරිලා මට ලැබුණා කියලා එකක් නැහැ. අපිට මට ලැබුණා කියලා එකක් තියෙනව නේද? දැන් රහතන් වහන්සේලාට කවුරු හරි දානයක් දෙනවා. උන්වහන්සේලාට මට ලැබුණා කියලා මමත්වයෙන් ලැබීමක් ගැන කල්පනා කිරීමක් නැහැ. එතකොට ලැබීම නිසා මොකද වෙන්නේ? වටිනකම් දෙනවා. බුදුරජාණන් වහන්සේ වදාලා, මහණෙනි, සෙවීමක් නැත්තම් ලැබෙනවා දහනවා. තෘෂ්ණාවෙන් යුක්තව හොයනකොට තමයි ලැබෙන්නේ. හොයන්න මුල්ෙන්නේ තණ්හාව. තණ්හාවෙන් හොයනවා. හොයනකොට මොකක් හරි ලැබෙනවා. ලැබුණාම වටිනකම් දෙනවා. වටිනකම් දුන්නාම සිත ඇතුළට බැස ගන්නවා. සිත ඇතුළට බැසගත්තාම ඒක සිතින් වැළඳ ගන්නවා මගේ කියලා. ඒක මගේ කියලා ගත්තාම ඒක අනුන් ගනී කියලා හිතෙනවා. ඒක අනුන් ගන්නවට මොකද කරන්නේ? යා ආවියාවුද පාවිච්චි කරන්න ගන්නවා, දඬු මුගුරු ගන්නවා, අනේකු පව් කරන්න කේලම් පරුස වචන කියන්න ගන්නවා. බුදුරජාණන් වහන්සේ වදාලා, මහණෙනි, මේ අරුබුදේ ලෝකෙට උපදින්නේ තණ්හාව නිසා. මේක උපදින්නේ මොකෙන්ද? තණ්හාව නිසා. රහතන් වහන්සේලා නිසා කවදාවත් මේ ලෝකෙට ප්‍රශ්න ඇතිවිලා නැහැ. ප්‍රශ්න උපදින්නේ නැහැ. රහතන් වහන්සේලා තුළ ඒ තෘෂ්ණාව දකින්න නැති නිසා. බුදුරජාණන් වහන්සේ වදාළ, ඔය තණ්හාව දෙපැත්තකට යනවා කිව්වා. ඔය තණ්හාව තියෙන්නේ එකම විඳීමක් තුළ කිව්වා. ඔය තණ්හාව දෙපැත්තකට යනවා කිව්වා. කොහෙද දෙපැත්ත? එකක් තමයි කිය, ඔය තණ්හාව නිසාම මේ ජීවිතයේදී අරුබුදකාරී දේවල් වල පැටලිලා සමාජයටත් අරුබුදයක්, තමන්ටත් අරුබුදයක්, හිරගෙවල් වල වැටිලා මහා දුක් විඳින්මින් මේ ජීවිතේ මහා දුකක පැටලෙනවා. මේක තමයි පළවෙනි අරුබුදේ. දෙවෙනි ප්‍රශ්නේ තමයි කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා, සංසාරය යන්න වෙනවා. එකම තණ්හාවකින් මෙලොවදිත් අරුබුදයක් උපදිනවා, පරලොවදිත් අරුබුදයක් උපදිනවා. පරලොවද මොකද්ද උපදින්නේ? යාට ප්‍රශ්නේ. පරලොවදි ආයමත් කයින් වචනින් මනසින් රැස් කරපු කර්මයට අනුව තෘෂ්ණාව හේතු කරගෙන චුත වෙනවා. චුත වුණාම ආයම ඉපදිලා මේ ආයම මේ දුක හට ගන්නවා. එනිසා බුදුරජාණන් වහන්සේ වදාළේ මේ දුක හටගන්නේ තණ්හාව නිසා. සාකෝපනේ සා භික්කවේ තණ්හා, කත්ත උපජ්ජමානා උපජ්ජති, කත්ත නිවිසමානා නිවිසති. මහණෙනි, ඔය තණ්හාව උපදින්නේ කොතනද? ඔය තණ්හාව බැසගෙන තියෙන්නේ කොතනකද? බුදුරජාණන් වහන්සේ වදාලා,
යංලෝකේ පියරූපන් සාතරූපන් එත්තේ සා තන්නා උපජ්ජමානා උපජ්ජති. මේ ලෝකේ ප්‍රිය සුරූප දෙයක් තියෙනවා. මේ ලෝකේ මිහිරි සුරූප දෙයක් තියෙනවා. අන්න එතන තණ්හා උපදිනවා. අන්න එතනම තණ්හාව බැසගෙන පවතිනවා. කුමක්ද මේ ලෝකේ ප්‍රිය දේ? ප්‍රිය සුරූප දේ. කුමක්ද මේ ලෝකේ මිහිරි සුරූප දේ? චක්කුම් ලෝකේ පිය රූපං සාත රූපං. මහණෙනි, ඇස තමයි ප්‍රිය සුරූප දේ. ඇස තමයි ප්‍රිය සුරූප දේ. මොකද්ද ප්‍රිය සුරූප දේ? ඇස. එතන තමයි තණ්හා උපදින්නේ. තණ්හා පවතින්නේ ඇසීමයි. රූප තමයි ලෝකේ ප්‍රිය සුරූප දේ. එතනින් තමයි තණ්හා උපදින්නේ. හොඳට හිතලා බලන්න, වෙන කොහෙවත් උපදිනවද? නෑ, තණ්හා පවතින්නේ රූප කෙරෙහිමයි. එතනමයි තණ්හා බැසගෙන තියෙන්නේ. ඇසේ විඥාණයෙන් තමයි තණ්හා උපදින තැන. එතනමයි තණ්හා බැසගෙන තියෙන්නේ. ඇසයි රූපය විඥාණය එකතු වෙනවා. එතනින් තමයි තණ්හා උපදවන්නේ. එතනමයි තණ්හා බැසගෙන තියෙන්නේ. ඇසෙන් විඳීමක් ඇති වෙනවා. එතනින් තණ්හා උපදවනවා. එතනම තණ්හා බැසගෙන තියෙනවා. රූප හඳුනා ගන්නවා. ඇයි? ඊළඟ රූප විඳිනවා. රූප විඳීම එතනයි තණ්හා උපදවන්නේ. එතනමයි තණ්හාව බැසගෙන තියෙන්නේ. රූප හඳුනා ගන්නවා. රූප සංඥාව එතනින් තණ්හා උපදවනවා. රූප හඳුනා ගැනීමෙන් නෙවෙයිද තණ්හා උපදවන්නේ? ඒකෙන් උපදවන්නේ. එතනමයි බැසගෙන තියෙන්නේ. හැබැයි පින්වත්නි, මේ සියලු ධර්මයෝ අනිත්‍යයි. මේවා වෙනස් වෙනවා. තමාගේ වශයෙන්ෙහි පවතින්නේ නැහැ. ඒක අනිත්‍ය නම් දුක නම්. ඒකට හේතුව මොකද? ඒක වශයෙන්ෙහි පවත්න්න බෑ. ඒක මෙසි, ඒක ආත්මයක් නැහැ. ආත්මයක් තිබ්බනම් ඒක අනිත්‍ය වෙන්නෙත් නැහැ. ඒක දුක් වෙන්නෙත් නැහැ. ඒක යමක් අනිත්‍ය නම් දුක නම්, ඒකේ තේරුම තමයි ඒක මෙසේ වේවා මෙසේ නොවේවා කියලා. ඒක වශයෙන්ෙහි පවත්න්න කවුරුත් නැහැ. ඉතින් මෙබඳු අනිත්‍ය වෙනස් වෙන්නා වූ ධර්මයන් තුළ අවිද්‍යාව බැසගෙන තියෙන නිසා, අවිද්‍යාව දුරු නොවුන නිසා මේ අරමුණු වෙනකොට තෘෂ්ණාව උපදිනවා. අරමුණු වෙනකොට තෘෂ්ණාව උපදිනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාළේ මොකක්ද? රූප සංචේතන, රූප ගැන චේතන ඇතිවීම, රූප තණ්හාව, රූප විතක්ක, රූප විචාර, මේවා තමයි තණ්හාව ඇති කරන තැන. මෙතනමයි තණ්හාව බැසගෙන තියෙන්නේ. ඒ වගේම කන, නාසය, දිව, ශරීරය, මනස, මෙතනින් තමයි තණ්හාව ඇති කරන්නේ. හොඳට බලන්න, වෙන කොහෙවත් ඇති කරනවද කියලා? නෑ. ඇස, කන, නාසය, දිව, ශරීරය, මනසට අරමුණු වෙන අරමුණු වලින් තණ්හාව උපදවන්නේ. ඊට පස්සේ තණ්හාව පවතින්නේ මොනවා ගැනද? ඒවා ගැනමයි. එතනමයි තණ්හාව පවතින්නේ. ඇසේ විඤ්ඤාණ, කනේ විඤ්ඤාණ, නාසයේ දිව, ශරීරයේ මනසේ විඤ්ඤාණය, මෙතනින් තණ්හා උපදිනවා. එහිම තණ්හාව බැසගෙන පවතිනවා. පින්නත්නි, මේ ආයතනයන් මුල් කරගත්ත මේ ස්පර්ශ, විඳීම්, හඳුනා ගැනීම්, චේතනා, විතක්ක, විචාර, මේවාගෙන් තමයි තණ්හාව ඇති වෙන්නේ. මේවා තුලමයි තණ්හාව බැසගෙන තියෙන්නේ. මේවා තුලමයි තණ්හාව බැසගෙන පවතින්නේ. මේක සම්මා සම්බුදු කෙනෙක් ලෝකෙ පහළ වෙලා කියලා දෙනකන් මේ ලෝක සත්‍යයට නිදහස් වීමක් නම් කවදාවත් දැක ගන්න ලැබෙන්නේ නැහැ. නිදහස් වීමක් නම් දැක ගන්න ලැබෙන්නේ නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාළේ එක් අවස්ථාවක බුදුරජාණන්සේ පෙන්නනවා, අහනවා, මේ ලෝක සත්‍යය නසා දාන්නේ කවුද? බුදුරජාණන්සේ වදාලා මේ ලෝක සත්‍යයා නසා දමන්නේ මරණය විසින් කියලා. මච්චු උබ්භාතෝ ලෝකෝ, ලෝකයා නසන්නේ මරණය විසින්. කේනස පරිවාරිතෝ, මේ ලෝකයා වටකරගෙන තියෙන්නේ මොකක්ද? ජරාය පරිවාරිතෝ, වයසට යෑම තමයි මේ ලෝකයාගේ හතර වටෙන්ම තියෙන්නේ. කේන සල්ලේ නෝතින්නෝ, වයසට යෑමයි මරණයයි දෙක ඇනුනේ මොන උලකින් දැහුවා? වයසට යෑමයි මරණයයි කියන දෙක ඇනුනේ තණ්හාව කියන උලෙන් කිව්වා. ඔය දෙක ඇතුළට ඇනලා තින්න මොකෙන්ද? තණ්හා උලෙන්. තණ්හා උල ගලවපු දවසකට තමයි ජරා මරණ දෙක ගැලවෙන්නේ. ඇයි? හේතුව ඒ දෙකම ඇනුනේ මොකෙන්ද? තණ්හාව කියන උලෙන්.
කිස්ස දූපායිතෝ සදා. මේ ලෝකයාගෙන් හැමදාම නගින දුම මොකක් දැහුවා? ඉච්ඡා දූපායිතෝ සදා. ආසාව තමයි කිව්ව නගින දුම. එනම් මේ මුළු ලෝකෙම දුම් ගහන දුන් නගිනවා. මොකද දුම? ආසාව කියන දුම මේ ලෝකෙ නගින්නේ කියලා වදාලා. ඒ නිසා පින්නත්නි අපි කල්පනා කරන්නට ඕන, ලෞතුරා සම්මා සම්බුදු කෙනෙකුගේ ශාසනයක් මුණ ගැහුණාට පස්සේ මේ සුන්දර ධර්මය අපි ඉගෙනගෙන, ඒ ධර්මයේ ඉගෙනගෙන ඒ ධර්මයේ අනුව කටයුතු කරලා මේ ගෞතම බුද්ධ ශාසනය තුළ අපටද ඒ ආර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න, ඒ සසර දුක හදන තෘෂ්ණාව ප්‍රහාණය කරන්න මේ ධර්ම ශ්‍රවණයෙන් ඉගෙනගත් ධර්ම කාරණා හේතු උපකාර වේවා. සාදු සාදු සාදු.